කිස්තු වර්ෂ 2019 වූ ජුනි මාස 11 වෙනි පුර අටවක තිතියලත් කුජ දින ඉරවුදා පෙරවරු 5:54ට සිද්ධ වන අතර ඉර බැසීම 5:25ට සිද්ධ වෙනවා. දවසේ දිව්‍යම්ම සුබ මුහූර්තිය පෙරවරු 7:54ට ඇති වෙනවා. සුබ දිසාව දකුණු දිසාව අතර රවිට උත්තර පළලකට 5:13ට ගෙවි චන්ද්‍රයාට 7:00කට ලබනවා. රාහු කාලය 5:317 සිට 5:450 දක්වා පවතිනවා. මේෂ ලග්නය ලග්නාධිපති කුජ වික්‍රමස්ථානයේ චන්ද්‍රයා 6 වෙනි ගමන් කරන අද දවස රෝග පීඩා ඇති කරන දවසක් හැටියට තමයි පෙන්වුම් කරන්නේ මේෂ ලග්න හිමියන්ට. ඒ තරම දුරට හදිසි ධන ලාභ පෙන්වුම් කරනවා. උචම ලග්නේ ලග්නාධිපති සිකුරු ලග්නේ ගමන් කරන අතර චන්ද්‍රය 5 වෙනි ගමන් කිරීම නිසා බලාපොරොත්තු සුන්වන දවසක් හැටියට තමයි උචම ලග්න හිමියන්ටත් පෙන්වුම් කරන්නේ. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ ලග්නේ ගමන් කරන අතර චන්ද්‍රය 4 වෙනි ගමන් කිරීම නිසා අසනීප වශයෙන් උදරාබාධ වගේ දේවල් ඇති වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. වෙනදා මව ළඟ නැති අය මව බලන්න යන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කමක් තියෙනවා. කටක ලග්නි ලග්නාධිපති වික්‍රමස්ථානයේ ගමන් කරන අද දවස වස්ස ලාභ මිල මුදල් ලාභ හිමිවන දවසක් හැටියට තමයි කටක ලග්න හිමියන්ට පෙන්වුම් කරන්නේ. සිංහ ලග්නය ලග්නාධිපති රවි දසවැන්නේ ගමන් කරන අතර චන්ද්‍රයා ලග්නේ ගමන් කරන නිසා සුළු ලාභ ලැබෙන දවසක් හැටියට තමයි සිංහ ලග්න හිමියන්ට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුද දසවැන්නේ චන්ද්‍රයා ලග්නේ ගමන් කරන අද දවස ඔබට ප්‍රේම බන්ධන ඇතිවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. මංගල යෝග ඇතිවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු 8 වෙනි චන්ද්‍රය 12 වෙනි ගමන් කරන අද දවස තුලා ලග්න හිමියන්ට එතරම් සුබ දවසක් නොවේ. නමුත් සෙනසුරු මහා දසා අතුරු දසා ගත කරන තුලා ලග්න හිමියන්ට තරමක් දුරට සුබදායක දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. උච්චික ලග්නේ ලග්නාධිපති කුජ 8 වෙනි චන්ද්‍රයා 11 වෙනි ගමන් කරන අද දවස හදිසි ධන ලාභ මිල මුදල් ඇති කරන ආර්ථික ප්‍රතිලාභ ඇතිවන දවසක් හැටියට තමන්ගේ වාසියට හේතු වන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම දෙන උච්චික ලග්නේ මියන්ට. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු 12 වෙනි චන්ද්‍රයා පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස ශීල ව්‍යාපාරයේ දෙන්න හොඳ දවසක් විතර පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් වෙනදට වඩා තම ධාර්මිකව ජීවිතය ගත කරන දවසක් හැටියට නම් කරන්න පුළුවන්කමක් තියෙනවා. මකර ලග්නය ලග්නාධිපති සෙනසුරු 12 වෙනි චන්ද්‍රයා 8 වෙනි ගමන් කරන අද දවස ඔබට තරමක් දුරට සුබදායි දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ගුරුගේ මහා දස අතුරු දසා ගත කරන අයට පමණක් හදිසි ධන ලාභල තරේ වාසන ඇති වෙන දවසක්. කුම්භ ලග්නය ලග්නාධිපති සෙනසුරු 11 වෙනි චන්ද්‍රයා 8 වෙනි ගමන් කරන අද දවස කුම්භ ලග්න හිමියන්ට ලොතරැයි වාසන හදිසි ධන ලාභ කොමිස් මුදල් වෙළඳ ව්‍යාපාරයෙන් ජයත් වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. ඒ සිකුරුගේ සෙනසුරුගේ මහා දසා අතුරු දසා ගත කරන අයට. මීන ලග්නය ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ චන්ද්‍රය 7 වෙනි ගමන් කිරීම නිසා ඔබට අද දවසේ ප්‍රේම බන්ධන ඇතිවන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. පෙරපින් මතු වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. සතුරන් පරාජය වෙන දවසක්. ඒත් ඔබට තරමක් දුරට කීර්තිය යන දවසක්. තෙරුවන් සරණයි. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න.
ලංකාවේ පෙරලිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තමයි උච්ච භවන, එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්න ඇති පුද්ගලයෙක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණත් දිනම් මේ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන, ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන්න, ජ්‍යොතිෂය කතා කරන්න, මැතිවරණ ගැන මෛත්‍රී භාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ස්ථිරයි. නැත්තම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ, මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුවම තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ චිර. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා, ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂය කියලා, භාරතීය ජනතා පක්ෂය කියලා. දැන් කාටත් තනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ එන්නේ. අප්‍රේල් මාසේ 20 ගණන් වල ඡන්දි තියෙනවා. දැන් මං හිතන්නේ ලෝකසභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේවා මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණින් පරාජයත් සමග පාක්ෂිකයන්ට ගේන්ති ගිහිල්ලා එදා ඒ දේ කරා. ඒ රාජ්‍යක නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා 9 වෙනාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසිය තියලා තමයි වාසනාව දෙන්නේ. මෙතුම ඇත්තටම දෙපාරම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමදාස මහත්මයා ඉබේම DVJතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදිහට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ 3 වෙනි වතාවෙත් බන්දේසිය තියලා මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම 9 වෙනාධිපතිගේ තත්ත්වෙත් එක්කම එයාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකි මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා. පේජ් එකේ, ෆේස්බුක් එකේ ඉන්න මිතුරුයන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ.
සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකි කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතිවරණ ඇමරිකාවේ ජයගන්නේ. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලක් තියෙනවා මේ වෙනකොට. ඒක නිසා ඔබලා බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. අහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අනාවැකියක් කියනවා, ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවැනි පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයාට එරෙහිව විශ්වාස මන්දයන් මේ වෙනකොට කථානායක කරු විජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන්ද බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මන්දයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරේටත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.